සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය බෝධි සම්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දමසභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ලුකේකුට මිරිහාන එක්වත්ත පාර මහපත්තේ පදිංචි ඩී මර්බින් ආටිගල මහත්මා, ඩී රෝහිත ආටිගල, මොහන්දිරම්ගේ ක්ලැරරියන් අල්විස් මහත්මිය, ශන්දීප්, ගයාන්, සුජාතා, උපුලි ඇතුළු පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්වර දායකත්වයගෙන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලු අයං භදන්තා, ධම්මස්සවන කාලු අයං භදන්තා, ධම්මස්සවන කාලු අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස, තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස, සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස, තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස, තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස අදත් මේ සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නත්, ඒ වගේම මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙනුවෙන්ම දානය කරමින් උතුම් වූ සද්ධර්ම දානමය කුසල කර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්නත්, ඒ තුළින් මෙලව සුවපත් කරගෙන නිවන් දක්නා ජාති දක්වා සතරපායාදී දුර්ගතියකට නොයා සුගතිගාමී ආත්ම භවයන්හි සැනසෙමින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව, ඒ උතුම් බලාපොරොත්තු
උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ අප්පමාද කියන වර්ගයේ සඳහන් වෙලා තියෙන තවත් උතුම් ගාථා රතනයක්. ඒ ගාථා රතනය තමයි උත්තානේ නප්පමාදේන සංයමේන ධමේනච දීපං කෛරාත මේධාවී යං ඕඝෝ නාභිකීරති කියන ගාථා රතනය. මේ ගාථා රතනයේ සරල තේරුම තමයි යම් කෙනෙක් ළඟ උත්තාන වීරිය තියෙනවා නම් උත්තානේ නප්පමාදේන අප්‍රමාදී බව තියෙනවා නම් සංයමේන සංයමය තියෙනවා නම් දමේනච සංයමය තුලින් ඇති කරගත්ත මනාව දැමුණු හික්මුණු බවක් තියෙනවා නම් දීපං කෛරාත මේධාවී පින්නතුනි මේධාවී කියලා කියන්නේ ඥානවන්තයාට නමක්. දීප කියලා කියන්නේ මෙතන උතුම් වූ නිවනට නමක්. එහෙනම් උත්තාන වීරියයි අප්‍රමාදයයි ඉන්ද්‍රිය සංවරයයි යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ පුද්ගලයා තමන්ගේ නුවණැස මෙහෙවල මේ සංසාරයෙන් එතර වෙන්න කටයුතු කරනවා. යං ඕඝෝ නාභිකීරති සියලු ඕගයන් ඔහු තරණය කරනවා කියලා මේ ගාථා රතනයේ සඳහන් කරනවා. මේ ගාථා රතනයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ මුල් කරගෙන කර්මය මොනතරම් භයානකද, එක ජීවිතයක යම් කර්මයක් කරගත්තහම සංසාර ගමනේ උපදින ආත්ම කීයක් පුරාවට ඒ කර්මයේ බලපෑම අපේ ජීවිතවලට එළඹෙනවද? ලෞතුරා භාග්‍යතුන් වහන්සේ මේ සංසාර ගමනේ මේ සත්වයාට සසරින් එතර වෙන්න මොනතරම් අනුග්‍රහ දක්වලා තියෙනවද? මේ ආදී කරුණු රාශියක් මේ ගාථා රතනයේ පදනම් කරගෙන අපට සාකච්ඡා කරන්න පුළුවන්. දීර්ඝ විස්තර අන්තර්ගත වෙන ගාථා රතනයක්. නමුත් අපිට යෙදිලා තියෙන කාල වේලාවට අනුව අපි කරුණු කීපයක් මේ ගාථා රතනයත් සමග මේ කාල සීමාව තුළ සාකච්ඡා කරමු. මේ ගාථා රතනයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ. ගාථා රතනයේ දේශනා කරන්න හේතුනේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ කියලා මම මුලින් සිහිපත් කරන්න යෙදුණා. චුල්ලපන්තක මහරහතන් වහන්සේ කියලා කියන්නේ රජගහනුවර ජීවත් වෙච්ච ධන කියන සිටුවරයාගේ මුණුපුරෙක්. මේ ධන කියන සිටුවරයට ඉතාම ලස්සන රූප සම්පන්න දුවක් හිටියා. ඇය තරුණ වයසට එළඹෙනකොට රූප මදයත් තරුණ මදයත් දෙකම ඇයට තිබුණා. ඒ තරුණ මදය නිසා, ඒ වගේම ඇගේ රූපය නිසා අන්‍යයන්ගේ ග්‍රහණයට නතු වෙලා ඇය කරදරයකට පත්වෙයි කියලා හිතාපු සිටුතුමා සියලු සැප සම්පත් දීලා තමන්ගේ මාලිගාවේ 7 වෙනි මහලේ තමයි ඇය නිරන්තරයෙන් නතර කරලා තියන්න කටයුතු කළේ. ආවාහ විවාහ කටයුතු සිද්ධ කරලා දෙනකන් තමන්ගේ බ්‍රහ්මචරියාවට හානියක් නොකර ගණ්ඩයි එහෙම කළේ. නමුත් තරුණ මදයෙන් ඇය මත් වෙලා හිටියා. තමන්ගේම මාලිගාවේ දාස පිරිමියෙකු සමග කායික සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇය ඒ දාසයත් එක්කම මාලිගාවෙන් පිටත් වෙලා ගියා. බොහෝම දුර ඈත ප්‍රදේශයක ජීවත් වුණා. මෙහෙම කාලෙ ගත වෙනකොට ඇයට දරු ගැබක් පිහිටියා. දරු ගැබ මෝරලා දරුවම් බිහිවෙන්න ආසන්න කාලෙ වෙනකොට ඇය කල්පනා කළා, කාත් කවුරුවත් මට මෙහෙ නැහැ, මං බිහි කරන පළවෙනි දරුවා
අම්ම ගාව හිටිය නම් තමයි මට රැකවරණය හොඳ. එනිසා ස්වාමියට යෝජනා කළා මොනවුනත් කමක් නෑ මව්පියෝගාවට යන් කියලා. හැබැයි ඒ පුරුෂයා ඒකට බයයි, මොකද ඔහු ඒ මාලිගාවේ දාසෙක්. තමන්ගේ දුවට මේවාගේ අපරාධයක් කරලා ඇයව පොළඹවාගෙන අරගෙන ගියා කියලා මරණ දණ්ඩනය ලැබෙන්නත් තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා අද යමු හෙට යමු කී කියා ඔහු හැමදාම ප්‍රමාද කළා. ඇය තීරණය කළා මොහු එනවනම් ආපු ආවේ, නොයනවනම් නාපු ආවේ, මම තනියම යනවා කියලා. ස්වාමියා ගෙදර නැති වෙලාවේ ගෙදර බඩු බාහිරාදී අස් කරලා තියලා අසල්වැසියන්ට මව්පියෝ හොයාගෙන යන බව කියලා ඇය පිටත් වුණා. නමුත් බිරිඳ නැති නිසා ඔහුත් පාර දිගේ දුවගෙන ඇවිල්ලා ඇයව සොයාගත්තා. මව්පියෝ ගාවට යන්න බැරි වුණා, දරුවා මහමගම බිහි වුණා. ඉතින් ආපහු යන්න හේතුවක් නෑ. දැන් දරුවා අරගෙන ගෙදර ගියා. දරුවා ඉපදුනේ පාරේනේ. ඒ හින්දා දරුවට නම තිබ්බ පන්තක කියලා. එයින් මාස කීපයක් යනකොට ඇයට ආයේ දරු ගැබක් පිහිටියා. ඒ දරුවා බිහි කරන කාලෙත් මව්පියෝ ළඟට යන්න ගියා. නමුත් පරක්කු වැඩි. ඒ දරුවා බිහි වුණොත් පෙර දරුවා වගේම පාරෙමයි. ඊට පස්සේ ආයෙත් දරුවා අරගෙන ගෙදර ගියා. ඒ දරුවටත් නම තිබ්බ පන්තක කියලා. දෙන්නම පන්තකලා නිසා කලින් ඉපදිච්ච දරුවට මහා පන්තක කියලා නම තිබ්බා. පස්සේ ඉපදිච්ච දරුවට චූල පන්තක කියලා නම තිබ්බා. දැන් ළමයි දෙන්නම දුව පැන ඇවිදලා සෙල්ලම් කරන වයසේ. ගමේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න ගියහම ගමේ ළමයි නිතරම කතා කරනවා, අපේ සීයා, අපේ ආච්චි, අපේ මාමා, අපේ පුංචි අම්මා, අපේ බාප්පා, මේ විදිහට ළමයි කතා කරනවා නෑ දෑයෝ ගැන. මහා පන්තක ගෙදර ඇවිල්ලා අම්මගෙන් අහනවා, අපට නෑ දෑයෝ නැද්ද කියලා. අම්මා කීවා, ඉන්නවා පුතේ, ඒගොල්ලෝ ඉන්නේ ගොඩාක් දුර. මහා පන්තකගෙන් බේරිල්ලක් නෑ. ආච්චි සීයා ඉන්නවනම් බලන්න යන්, නැන්ද මාමා ඉන්නවනම් බලන්න යන් කියලා. දරුවන්ගේ බේරිල්ලක් නැති හින්දම ස්වාමියත් අඬ ගහගෙන ඇය මගට බැස්සා. රජගහ නුවරට ඇතුල් වෙන නගර ద్వාරයේ තියෙන අම්බලමේ නතර වෙලා මව්පියන්ට පණිවිඩයක් යවුවා, දරුවොත් එක්ක දුව ඇවිල්ලා ඉන්නවා කියලා. සිටුතුමාට පණිවිඩේ ලැබුණට පස්සේ සිටුතුමා ලොකු මුදලක් 16ක් අතට දීලා පණිවිඩයක් යවුවා, මේ පවුලේ නම්බුවට ලොකු අපරාධයක් කරපු නුඹත් නුඹේ ස්වාමියත් අය මේ ගෙදර නාවට කමක් නැහැ. මම මේ එවන මුදල් පොදිය අරගෙන ගිහිල්ලා ඉන්න තැනක සැපසේ ජීවත් වෙන්න. හැබැයි ඔය දරුවෝ දෙන්න අපි ගාවට එවන්න කියලා. 16 ආතේ දරුවෝ දෙන්න පිටත් කරලා අඬ අඬා ඒ දෙන්න යන්න ගියා. මහා පන්තක ටිකක් ලොකුයි. එනිසා ධන සිටුවරයත් එක්ක නිතර නිතර භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න යනවා. එක දවසක් මහා පන්තක සීයට කියනවා, සීයේ මටත් මහාන වෙන්න දෙන්න බැරිද කියලා. සීයා කියනවා, පුතේ උඹ විතරක් නෙමේ මහාන වෙන්න මමත් කැමතියි. හැබැයි මම මහාන වුණා කියලා දැන් මගෙන් ලොකු මෙහෙවරක් කරන්න පුළුවන්කමක් නෑ ශාසනයට. මං දැන් ගොඩක් වයෝවෘද්ධයි. මට වඩා ලොකු දෙයක් ශාසනය වෙනුවෙන් ඔබට කරන්න පුළුවන්, පැවිදි වෙනින් කියලා. පහුවදාම බුදුරජාණන් වහන්සේට බාර දුන්නා. කාගෙද මේ දරුවා කියලා ඇහුවා. ස්වාමීනි, මේ මගේ මුණුබුරා කියලා කිව්වා. භික්ෂූන් වහන්සේලට බාර කරලා මහා පන්තක පැවිදි කෙරෙව්වා. ඉතාම උනන්දුවෙන් සිල්ගුණ සම්පූර්ණ කළා. සීලේ සම්පූර්ණ කරනවා කියලා කියන්නේ පින්නතුනි, ආදි බ්‍රහ්මචාරීක සීලයයි ආභි සමාචාරික සීලයයි කියලා සීලේ ආකාර දෙකක් තියෙනවා. ඒක ගිහි පැවිදි හැමෝටම එහෙමයි. මගඵල ලබන්න යම් කෙනෙක් තුල බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ආකාර දෙකෙන්ම සිල් සම්පූර්ණ කරන්න ඕනේ. ඔය ආභි සමාචාරික සීලය කියන සීලයටම තව නමක් කියනවා. එතනදී අපි පාවිච්චි කරන්නේ ආචාර ගෝචර සීලය කියලා.
භික්‍ෂූන් වහන්සේලගේ හැටියට නම් මේකට කියන්නේ වත් පිළිවෙත් කියලා. වත සම්පූර්ණ කරන්නත් ඕනේ, සිල් සම්පූර්ණ කරන්නත් ඕනේ. වත සම්පූර්ණ නොකර යම් කෙනෙක් සීලය විතරක් කොයි තරම් උසස් විදිහට ආරක්ෂා කළත් මාර්ගඵල නම් ලැබෙන්නේ නැහැ කියලා කියලම තියෙනවා. එනිසා සිල් විතරක් නෙමේ වතත් පිරෙන්න ඕනේ. ඒක නිසා තමයි දේශනාවේ සඳහන් කරන්නේ වත්තං න පරිපූරෙන්ති න සීලං පරිපූරති කියලා. වත සම්පූර්ණ නැති තැන සිල් සම්පූර්ණ නැහැ. මේ දෙකම සමබර වෙන්න ඕනේ. විශේෂයෙන් වතෙන් භාග්‍යතුන් වහන්සේ අපේක්ෂා කරපු එක දෙයක් මානය නැති කරන එක. ඒ සඳහාත් වත භාවිතා කළා. කරුණා මෛත්‍රී ගුණ දියුණු වෙන්නත් වත භාවිතා කළා. ඉන්න ස්ථාන පිරිසිදු කිරීමටත් ඒ වත උපයෝගී වුණා. භික්ෂූන් වහන්සේලගේ හැටියට නම් මහවත් 14ක් දේශනා කරලා තියෙනවා. කුඩාවත් 82ක් නැත්නම් 80 ගණනක් දේශනා කරලා තියෙනවා. ඒ මහවත් වල අන්තර්ගතයි වච්ච කුටිවත. මොකද්ද මේ වච්ච කුටිවත කියන්නේ? සෑම උදෑසනකම වැසිකිලි කැසිකිලි සෝදන්න ඕනේ. සාමාන්‍ය කුලයෙන් පැවිදි වෙච්ච කෙනෙක් නම් ඒක කරයි. නමුත් රාජ කුලයෙන් පැවිදි වෙච්ච අයත් ඉන්නවා. බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වෙච්ච අයත් ඉන්නවා. ඒගොල්ලන්ට ලොකු මානයක් තියෙනවා. අපි රජවරු, අපි සිටුවරු, අපි බ්‍රාහ්මණයෝ, අපි මහණුනේ වැසිකිලි හොදන්නද? එහෙම අදහස් එන්න පුළුවන්නේ. නමුත් එහෙම අදහසක් තියෙනවා නම් මේ ශාසනයේ ඉදිරියේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ පින්නතුන්ට මතකද? මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ ලබන්න කලින් දවසේ රාත්‍රියේ සිහින පහක් දැක්කා කියලා අපේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ සිහින පහෙන් එකක් තමයි සතර දිසාවෙන් පියාඹාගෙන එන පාට හතරක ලිහිණියෝ හතර දෙනෙක් බෝසතාණන් වහන්සේගේ පාදමූලයේ වැටිලා හතර දෙනාම එක පාටක් වෙනවා. ඒ කාන්තයෙන් ලෞතුරා බුදු බව ලබන බව මේ සිහිනේ ඒක පලාපලයක්. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන සතර කුලයෙන්ම ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙන බවත්, ඒ පැවිදි වුණාගෙන් පස්සේ මේ බ්‍රාහ්මණ භික්ෂුවය, මේ ශාස්ත්‍රීය භික්ෂුවය, එහෙම පිරිසක් නැහැ පින්නතුනි, සියලු දෙනාම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. කුල භේදයක් ශාසනය ඇතුලේ නැහැ. ඒ නිසා මාන ඇති වෙන අයට මාන නැති කරන්නත් වත සම්පූර්ණ කරන එක වටිනවා. ආචාර ගෝචර බව ගිහි අය ළඟත් තිබිය යුතුම සීලයක්. එදිනෙදා කටයුතු කරනකොට අනුන් පිළිබඳව අනුකම්පාව, කරුණාව, දයාව, මෛත්‍රිය හැම මොහොතකම තියෙන්න ඕනේ. මේ නිවන් මගේ කරුණාව, දයාව, මෛත්‍රිය පූර්වාංගමයි නිවන. කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් පිරිච්ච හිත් තියෙන අයට තමයි ඒ උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න පහසු. ඒකයි නිවන තුල මෛත්‍රිය පූර්වාංගමයි කියලා කියන්නේ. ඒතර මෛත්‍රිය කියලා කියන්නේ පින්නතුනි අපි අර භාවනාවක් හැටියට වඩන එක විතරද මෛත්‍රිය? ඒක විතරක් නෙමෙයි මෛත්‍රිය. මෛත්‍රිය සම්පූර්ණ කරන්න ආකාර ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙන්ම වඩන්න පුළුවන් භාවනාවක්. නමුත් පින්නතුනි එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට අර මෛත්‍රී අපි ගාව තියෙනවනම් මම උදාහරණයක් මෙහෙම කිව්වොත් අපි කියමු ගෙදර තියෙන පිහිය. ඒක හැමදාම ගෙදර පිහිය තියෙන තැනක් තියෙනවා. ගෙදර ඉන්න හැමෝටම පිහිය වුවමනා වෙනවා. එනිසා හැමෝම පිහිය හොයාගෙන ඉන්නේ පිහිය තියෙන තැනට. මම වැඩේ කරලා ඉවර වෙච්චහම මම පිහිය දාන්නේ වෙන තැනක නං. අනිත් සියලු දෙනාට මේක කරදරයක් නේ. පිහිය හොයාගෙන ආවම පිහිය නෑ එතන. ඊට පස්සේ හොයන්න ඕනේ කවුද අන්තිමට පිහිය ගත්තේ කියලා. අහවලා කියලා කියහම ආය අහවලා හොයාගෙන යන්න ඕනේ පිහිය කොහෙද තිබ්බේ කියලා. එතකොට අපේ කාරණාවට ගොඩක් බාධායිනේ.
ඒවාගේ එකක අය ගන්න ගන්න තැන ආයුධ තියන්ට පටන් ගත්තහම එතන නිකන් කිසි පිළිවෙලක් නෑ. හැමෝටම කාලි ඉතුරු කරගන්න තියෙනක කාලි ගොඩක් නහත්ති වෙනවා. ඒ විතරක් නෙමේ පිහි ඒතන නොදැක්ක හම සමහර කෙනෙකුට දේශ සිත්තුප දින්න පුළුවන්. ඒ දවේශය කියල කියන්න ඔහුට අකුසලයක්. නමුත් ඔහුගේ හිතේ අකුසල චේතනාවක් උපන්නේ මගේ වැරදි ක්‍රියාව නිසා. ඒ නිසා අන්‍යන්ට අනුකම්පා කරනවන මම කාරී කරලා ඒ බහන්ඩ ඒ තැන්වලම තියන්ඩුවන. ඒකත් ආචාර ගෝචරයට මයිති. පාවහන් දෙක ගලවනකොට පිනතින ඒකත් පිළිවලක තැනක ගලවලා තිබ්බෙ නැත්තං සමහරයි හරියටම දොරකට ගලෝලා යනවා. තවත් කෙනෙක් හදිසියාපු හම ඒක පැටිල්ලා වැටෙන්ඩ පුළුවන්. මං හිතන් ඕන මගේ මේ ක්‍රියාවෙන් තව කෙනෙකුට අනතුරක් නොවෙන්ඩ ඕන කියලා. ජීවිතයක පිළිවලක් නැති අය ගෙට ඇතුල්ලෙනකොට පාවහන් ගලවනකොට අඩිය තිබ්බ තැන තමයි පාවහන් දෙක ගැලවෙන්නේ. මේ කකුල තියාපු තැන ඒක ගලෝලා අනික් පාදේ ඉස්සර හින්තියහම අනි පාවහන එතන ගලවලා. මිනිහෙකුගේ චරිතය ගැන මනින්ද ඔහුගේ බාහිර ලක්ෂණ ඔහු හැසිරෙන තැන වාසය කරන තැන නිදාගන්න කාමරය නිදාගත්ත ඇඳ මේ සියලු දේවල් බැලීම තුළින් ඥානවන්තයෙක් ඔහුගේ හිත කියවන තරමටම දක්ෂයි. ඉති ඒ වගේ දකින ඕනෑම කෙනෙක් තමන්ගේ ක්‍රියාව ගැන හොඳ පැහැදීමකට පත්වෙන්ට ඕනේ. හැම වෙලාම අනුන්ට කරදරයක් නොවෙන විදිහට තමන්ගේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. මේ නිවන් දකිනවා නිවන් දකිනවා කියල කීවට මේක එක පාරම මුදුන්පත් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා යන අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් මේ අනුපූර ප්‍රතිපදාවල් ගැන දීර්ඝව කතා කළොත් අපිට මේ ධර්ම කාරණා විවර කරන්න බැරුව යනවා. ඉතින් ඒක නිසා මේ වත පිළිවෙත කියන දෙකම සම්පූර්ණ කිරීම තමයි සිල් සම්පූර්ණ කිරීම කියලා කියන්නේ. ඉතින් මහා පන්තකයන් වහන්සේ ඔය සියල්ල මනාව කරගෙන අවුරුදු 20ක් වුණාට පස්සේ උපසම්පදාව ලබාගෙන පෙරටත් වඩා වීරය කරලා සෞකලෙස් නසලා සම්මා සම්බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේ ධානලාභී රහතන් වහන්සේ නමක්. නිරන්තරයෙන් ධ්‍යාන සුවය උන්වහන්සේ විඳිනවා. ධ්‍යාන සුවය කොයි තරං සුවයක්ද කියන එක පින්වතනි ධ්‍යාන ලබල නැති අපිට විස්තර කරන්න බෑ. නමුත් භාගිතුන් වහන්සේ මෙහෙම දේශනා කළා. මනුස්ස ලෝකයේ උපරිම සැප විඳින්නේ සක්විති රජ්ජුරුව. භික්‍ෂූන් වහන්සේ එක දවසක් භාගිතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනී, සක්විති සැපයයි දිව්‍ය සැපයයි අතර වෙනස කොයි වගේද කියලා. එක කියන්න බෑ මහණෙනි කියලා කිව්වා. ඒ පින්නතනි දිව්‍ය සැප විඳලා නැති කෙනෙකුට දිව්‍ය සැපේ විස්තර කළාට තේරුමක් නැහෙනි. ඊළඟට අහනවා, ස්වාමිනී, උපමාවක්වත් කියන්න බැරිද කියලා. මේ මහපෘථුවියෙන් පුංචි ගල් කැටයක් ශ්‍රීහස්ත ධාතුව මත තියාගෙන භාග්‍යතුන් වහන්සේ අහනවා, මහණෙනි, මේ මගේ අත්ල මත තියෙන ගල් කැටයේද ලොකු යදුන් 3000ක් වට ප්‍රමාණයේ සහිත හිමවත දලුකු කියලා. ස්වාමීනි, හිමාලයත් එක්ක බලනකොට මේ ගල් කැටිය මොකද්ද කියලා කිව්වා. හිමවත පාමුල තිබ්බොත් මේ ගල පේන්නෙත් නැහැ. දේශනා කළා, මහණෙනි, සක්විති සැපේ මේ අත්ල මත තියෙන ගල් කැටිය වගේ. දෙව් සැපේ හිමාල පර්වතේ වගේ කියලා. නමුත් ධ්‍යාන පිළිබඳව සඳහන් කරනකොට දේශනා කරනවා ප්‍රථම ධ්‍යාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උසස් කියලා. ප්‍රථම ධ්‍යාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උසස් නම් අපිට ප්‍රථම ධ්‍යාන සුවය තේරෙනවද පින්නතුනි? දිව්‍ය සැපේවත් තේරෙන්නේ නැති අපි ප්‍රථම ධ්‍යාන සැපේ කොහේ තේරුම් ගන්නද? දෙවන ධ්‍යානයේ කොච්චර සැපවත් ඇද්ද? ප්‍රථම ධ්‍යානයේ වඩලා දෙවන ධ්‍යානය සම්පූර්ණ කරගත්තහම කෙනෙක් ඒ දෙවනි ධ්‍යානයේ සුවය භුක්ති විඳින උතුමන් වහන්සේට ප්‍රථම ධ්‍යාන සුවය දැනෙන්නේ ලෙඩක් වගේ කියලා සඳහන් කරලා තියෙන්නේ. දෙවන ධ්‍යානයේ ඒ තරම් සැපයි නම් චතුර්ථ ධ්‍යානයේ කොහොම ඇද්ද?
ධ්‍යාන මට්ටම් 8ටම සමවදින්න පුළුවන් උතුමන් වහන්සේ නමක් මොන තරම් සෝයක් භුක්ති විඳිනව ඇද්ද කියලා අපිට සිහිනයක්ම පමණයි. නමුත් ඒ සෝය මේ ජීවිතෙන්ම අත්දකින්න අපිට අවස්ථාව නැද්ද? මේ ධර්ම රත්නයේ තුලේ අවස්ථාව තාමත් එහෙම්මම තියෙනවා. සන්දිට්ටිකෝ, මේ දහම තාමත් සාන්දෘෂ්ටිකයි. අද අදත් ප්‍රතිඵල තියෙනවා. අකාලිකෝ, මේ දහමේ ප්‍රතිඵල ලබන්න කාලයක් නෑ. සමහර අයට හිතෙනවනේ අතීතයේ රහතන් වහන්සේලා බණ අහලා බිහි වුණාට අද බිහි වෙන්නේ නැතුව ඇති කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ වසර 5000ක් ගත වෙනකොට මේ ශාසනයේ වැඩිපුරම වැඩ ඉන්නේ සෝවාන් වහන්සේලා කියලා. එහෙනම් අද ප්‍රතිඵල නැද්ද? මේ කාලේ වැඩිම වැඩ ඉන්නේ සකදාගාමින් වහන්සේලා, අනාගාමින් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඒක. ඒ කියන්නේ ධර්මයේ ඵලය කවදාවත් හීන වෙන්නේ නැහැ කියලා මේ දේශනා කරන්නේ. නමුත් ඇයි අද අපිට ඵල ලැබෙන්නේ නැත්තේ? ඵල ලැබෙන්නේ නැත්තේ අපි භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නේ නැති හින්දා. අපි අකීකරු ශ්‍රාවකයෝ මිසක් කීකරු ශ්‍රාවකයෝ නෙමෙයි. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා හැමෝම ගැන මේ කියන්නේ. අකීකරුයි කියලා කියන්නේ අපි කියන දේ අහන්නේ නැති අය. අපි කියන දේ අහන්නේ නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. තවම බැරි වුණා නම් පන්සිල්වත් රකින්න. ඒ කියන්නේ කියන දේ අහලා නැහැ කියන එකනේ. මහානාග රජුත් ඕක ලලාට ධාතුන් වහන්සේ ළඟ දේශනා කළානේ. මහන්න වේ මයං බන්තේ නිමුග්ගා දීඝ සම්භවී අපපතිස්සා අපපතිට්ඨා සංසාරාම චිරන්තහි. බොහෝ දීර්ඝ කාලයක් මේ සංසාර ගමනේ. භව සාගරයේ ගිලිලම තමයි ස්වාමීනි අපි හිටියේ. මේ කියන්නේ ලලාට ධාතුන් වහන්සේ ළඟ. එහෙම කියන්නේ පෙරත් ඕන තරම් බුදුරජාණන් වහන්සේලා අපිට මුණ ගැහුණා. බණ ඇහුවා. අකුසලයෙන් මිදෙන්න කුසලයේ සමාදන් වෙන්න කියලා දේශනා කළා. ඒ වුණාට ඉතින් කියන දේ ඇහුවේ නැහැ. අකුසල්ම තමයි වැඩිපුර කළේ. එහෙනම් තාමත් භව සාගරයේ ගිලිලම තමයි ඉන්නේ. අපපතිට්ඨා. පිහිටන්න තැනක් නැහැ අපිට. එහෙම පිහිටන්න තැනක් නැති වුණේ ඇයි අපිට? අපපතිස්සා කියපු දේ ඇහුවේ නැහැ අපි. අකීකරුයි. ඒ හින්දා තාමත් භව සාගරයේ ගිලිලා ඉන්නවා. මහානාග රජු නම් කියනවා, නමුත් භාග්‍යතුන් වහන්සේ නැවත මුණ ගැහුණා. ආයෙනම් අත්හරින්නේ නැහැ ස්වාමීනි කියලා. ඒ කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ ආපහු හම්බුණා කියන එක. මහානාග රජු කිව්වට ආයෙනම් අත්හරින්නේ නැහැ කියලා. අපි නම් තාම භාග්‍යතුන් වහන්සේ ලං වෙච්ච බවක් නැහැ කියලා මට හිතෙන්නේ. අපි තාම අකීකරුයි. ඒ හින්දා තාම සසර අපිට ගොඩක් දිගයි. නමුත් අදත් කෙනෙක් යෙදෙනවා නම් කීකරු වෙලා ළඟා වෙලා මේ ධ්‍යාන සෝයන් පවා හොයාගෙන මේ ධර්මයේ සඳහන් කරන කාරණාව ප්‍රත්‍යක්ෂවම දකින්න අපිට අදත් බැරිකමක් නැහැ. ඒ නිසා යෙදෙන්නේ නැතුව තර්ක කර කර ප්‍රශ්න කර කර ඉන්නවට වඩා මේ දහම තුල යෙදෙන්න කියලායි සන්දිට්ටිකෝ අකාලිකෝ එහි පස්සිකෝ කියලා දේශනා කළේ. ඉන් ධ්‍යාන සෝය තමන් වහන්සේ භුක්ති විඳින නිසා මහා පන්තකයන් වහන්සේට හිතෙනවා චූල පන්තකටත් මේ සෝය දෙන්න තිබ්බනම් හොඳයි කියලා. ඒ නිසා සීය ගාවට ගිහිල්ලා අහනවා චූල පන්තකත් මහාන කරන්නද කියලා. මොනව අහනවද ස්වාමීනි? පැවිදි කරන්න කියලා කිව්වා. එක්ක ගිහිල්ලා මහාන කළා. මහාන කරලා එක ගාථා රතනයක් කියලා දුන්නා චූල පන්තක මේක පාඩම් කරන්න කියලා. පදුමං යථා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං තපන්න මාදිච්ච මිවන්තලික්කේ. මේ ගාථා රතනය තමයි පාඩම් කරන්න දෙන්නේ. මේ ගාථා රතනෙන් කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන. පදුම කියලා කියන්නේ පින්නතුනි මොනවටද? නෙළුම් මල් වලට. හැබැයි පදුම කියලා කියන්නේ නෙළුම් මල් වලත් රතු නෙළුම් මලට. එතකොට සුදු නෙළුම් මලට පදුම කියන්නේ නැද්ද?
සුදු නෙළුම් මලත් පොදුවේ ගත්ත හම පදුම තමයි නෙළුම් තමයි. නමුත් සුදු නෙළුම් මල් හඳුන්වන්නේ පුණ්ඩරීක කියලා. පදුම කියන්නේ රතු නෙළුම් මලට, පුණ්ඩරීක කියන්නේ සුදු නෙළුම් මලට. එතකොට මෙතන කියන්නේ පදුමං යතහාකෝක නදං සුගන්ධං. මඩේ හටගත්ත දවසේ ඉඳලා මේ නෙළුම් කැල්කියුල් ටික ටික මෝරලා මෝරලා උඩට එනවා. උඩට ඇවිල්ලා හොඳටම මෝරනවා. නෙළුම් මල මෝරන්න මෝරන්න මොකද්ද ඇතුලේ වෙන්නේ? පියුම් ගැබ ඇතුලේ සුවඳ පිරෙනවා. හොඳට මෝරලා තියෙන නෙළුම් කැකුල සූර්යාලෝකයේ පතිත වෙනවත් එක්කම හිරු දිහා බලාගෙන හිනහෙනවා වගේ මෝරපු මල් කැකුළු ඔක්කොම ඉර එළියත් එක්ක පිපෙනවා. මිගාතා රතණයෙන් හරි සියුම් තැනක් ගැන කියනවා. මිගාතා රතණයේ සඳහන් කරනවා, පිංගියානි බ්‍රාහ්මණයත් මේ ගාතා රතණයේ කියනවා. සූර්යාලෝකය උදා වුණා, නෙළුම් මල පිපුණා. නමුත් ඒ මල තාම සුවඳ හලලා නැහැ. පෙති ඈත් වෙනකොටම සුවඳ විහිදෙනවා. නමුත් පෙති ඈත් වුණා, තාම සුවඳ හැලුවේ නැහැ. හිතන්නකො මොන තරම් ක්ෂණයක් ගැනද මේ කියන්නේ කියලා. අංගී රසං පස්ස විරෝචමානං. ආංගේ නෙළුම් මල පියුම් ගැබ ඇතුලේ සුවඳ දරාගෙන මොන තරම් අපූර්වට ලෝකයේ දිහා බලලා හිනහෙනවද? මොන තරම් මේ ලෝකයේ සුන්දර කරනවද මේ නෙළුම් මල? අංගී රසයි කියන්නේ රන්වන් පාටයි කියන එක. මගේ භාග්‍යතුන් වහන්සේ ඊට වඩා එළියයි. ඊට වඩා පිවිතුරුයි. ඊට වඩා සුන්දරයි. රන්වන් පාටින් බැබලෙනවා. අර නැගීගෙන එන සූර්යයට වඩා භාග්‍යතුන් වහන්සේ තේජවන්තයි. පස්ස විරෝචමානං. රන්වන් පාටින් විරාජමාන වෙන ආකාරය බලන්න කියලා කියනවා. ඉතින් මේ ගාථා රතනය 4 මාසයක් තිස්සේ පාඩම් කරන්න බැරි වුණා. පළවෙනි වචනේ මතක තියාගෙන දෙවෙනි වචනේ මතක තියාගන්නකොට පළවෙනි එක අමතක වෙනවා. 4 මාසයක්ම පාඩන්නේ නෑනේ. මහපන්තකයන් වහන්සේ කිව්වා, චුල්ලපන්තක මේ ශාසනය ඔබට හරියන්නේ නෑ, යමන් යන්න කියලා. දැන් බොහෝම දුකසේ ඉන්නේ, සිවුරු අරින්න කැමති නෑ. ඒ වුණාට සහෝදරයා කියනවා යන්න කියලා. ජීවක වෙද මහත්තයාගේ ගෙදර දානයක් තිබිලා, ඒ කාලේ දාන ආරාධනාව බාරගන්නේ මහපන්තකයන් වහන්සේ. මෙච්චර ප්‍රමාණයක් දානෙට වඩිනවා කියලා සඳහන් කරන්නේ උන්වහන්සේ. ජීවක වෙද මහත්තයා ඇවිල්ලා අහනවා, ස්වාමීනි අද පන්සලේ කී නමක් ඉන්නවද? 500 නමක් ඉන්නවා කිව්වා. එහෙනම් සියලු දෙනා වහන්සේම හෙට මගේ ගෙදර දානෙට වඩින්න කිව්වා. චුල්ලපන්තක හැර 499ක් වඩින්නම් කිව්වා. චුල්ලපන්තක දැන් සිවුරු අරින්න යන්නේ. අන්න ඒ වෙලාවේ හිත හොඳටම රිදුනා. එහෙනම් මම දානෙටවත් ගණන් ගත්තේ නෑ කියන්නේ මං දැන් අත්හැරලා ඉවරයි. එහෙනම් මට තවත් ඉඳලා වැඩක් නෑ කියලා පාන්දරම පිටත් වෙනවා. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරන්ගේ හිත දිහා බලාගෙන ඉන්නේ. උන්වහන්සේ මෙහෙන් වඩිනකොට සුගන්ධ කුටියෙන් එළියට බැහැලා භාග්‍යතුන් වහන්සේ වැඩියා. භාග්‍යතුන් වහන්සේ දැකලා චුල්ලපන්තක හාමුදුරුව ළඟට ඇවිල්ලා වන්දනා කළා. චුල්ලපන්තක කොහෙද යන්නේ කියලා ඇහුවා. ස්වාමීනි, පාඩම් මතක හිටින්නේ නැහැ කියලා සහෝදරයන් වහන්සේ ශාසනින් මට වැඩක් නැහැ කියලා යන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා චුල්ලපන්තක, මේ ශාසනේ මගේ ශාසනේ. චුල්ලපන්තක, මේක බුද්ධ ශාසනේ. එහෙනම් එන්න මගෙත් එක්ක කියලා හිස අත ගාලා එක්කරගෙන ගිහිල්ලා 이르දියෙන් මවාපු සුදු පාට රෙදි කෑල්ලක් අතට දීලා භාග්‍යතුන් වහන්සේගේ කුටිය ළඟ වාඩි කරවලා රජෝහරණං රජෝහරණං කී කී මේක පිරිමදින්න කිව්වා. චුල්ලපන්තක හාමුදුරුව මේ රෙදි කෑල්ල පිරිමදින අතරේ භාග්‍යතුන් වහන්සේ අනිත් සංඝයාත් එක්ක ජීවක වේද මහත්තයාගේ ගෙදර දානිට වැඩියා. ටික වෙලාවක් රෙදි කෑල්ල පිරිමදිනකොට රෙදි පෑල්ල කිලිටු වුණා. බොහෝම ලස්සනට තිබිච්ච රෙදි කෑල්ල කිලිටු වුණා. ඒ කියන්නේ මගේ අතේ තිබිච්ච කුණු මේ රෙදි කෑල්ල ගෑව වගේම කෙලස් දූවිලි වලින් අපිරිසි වලින් අපිරිසිදු කරගසට
මමත් පිරිසිදු බබලෙන කෙනෙක් බවට පත්වෙනවා. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ හිත දිහා භාගිතුන් වහන්සේ හිඳල බලාගෙනන්නේ. උන්වහන්සේ කෙලෙස් නැති කරගන්න භාගිතුන් වහන්සේ උදව් කරනවා. උන්වහන්සේ වීරිය වඩනවා. උන්වහන්සේ වීරිය කරලා වීරිය කරලා මේ රෙදි කෑල්ල කිලිටු වෙච්ච කාරණාව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වශයෙන් ත්‍රිලක්ෂණය මෙනෙහි කරලා වැඩි වෙලාවක් කෙලෙස් නසලා උන්වහන්සේ අරහත්වයේ මුදුන්පත් කරගත්තේ සිව්පිලිසිඹියා සහිතවමයි. මනෝමය රූප මවන්න පුළුවන් භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වුණා. භාග්‍යතුන් වහන්සේගේ උපකාරයෙන් ත්‍රිලක්ෂණය මෙනෙහි කරලා කෙලෙස් විනාශ කරන්න උන්වහන්සේට ලොකු හයියක් තිබුණා. ඒ සංසාරේ කරගත්ත පුණ්‍ය මහිමයන් බොහොම ඈත අනාදිමත් කාලයක් සංසාරේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට මල් වලින් හදාපු කුඩයක් ඉහෙලලා පූජාවක් පවත්වපු පින මෙතෙන්ට විශේෂයෙන් හේතු වෙනවා. සංසාරේ කවද හරි කරන පින් කොතනදි හරි මේ සසරින් මිදෙන්න අපිට උපකාර කරනවා. ඒ නිසා මේ වෙලාවේ අනිත්‍ය මෙනෙහි කරලා කෙලෙස් නැති කරන්න උන්වහන්සේට පුළුවන් වුණා. ඒ කාරණාව සඳහන් කරනවා කඳු මුදුනකට හෙනයක් වැදුනහම ඒ කඳු මුදුන සුණු විසුණු වෙලා යනවා වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ආවර්ජනය කරලා චිත්ත සන්තානයේ තියෙන කෙලෙස් විනාශ කරන්න උන්වහන්සේට පුළුවන් වුණා කියලා ප්‍රඥාව නැමැති අවියෙන් උන්වහන්සේ කෙලෙස් කපල කපල දැම්මා. ජීවක වෙද මහත්තයා දානි පිළිගන්නනවා. භාග්‍යතුන් වහන්සේ ගාවට එනකොට කැඳ තමයි මේ පිළිගන්නවගෙන එන්නේ. ඉස්සර දානිට වැඩියම දන් දෙන්න කලින් කැඳ පූජ කරනවා. මොකද දානි ගෙදරට කලින් වඩිනවා. එනිසා දානි උයනවා තාම. දහවල් වළඳන්න තව කල් තියෙනවා. නමුත් ඊයේ දවල් වළඳපු සංඝයා බඩගින්නේ ඉන්නේ. සමහරලාට එක වේලයි වළඳලා තියෙන්නේ. එහෙනම් කැඳ සහ කැවිලි තමයි මුලින්ම පූජ කරන්නේ. කැඳ කැවිලි වළඳලා ටික වෙලාවක් දායක පිරිස එක්ක ධර්ම කාරණා සාකච්ඡා කරනවා, ධර්ම දේශනා කරනවා, දවල් දානි පිළිගන්වනකම්. භාග්‍යතුන් වහන්සේ කැඳ පිළිගන්වනකොට ශ්‍රී හස්තයෙන් පාත්‍රයේ වහලා ප්‍රතික්ෂේප කළා. "ඇයි ස්වාමීනි" කියලා ඇහුවා. "විහාරේ තව භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා" කියලා කිව්වා. ජීවක වෙද මහත්තයා ඉක්මනට සේවකයෙක් කියවුවා. සේවකයා ඇවිල්ලා කියනවා "මෙහෙ ඉන්නවට වඩා සංඝයා පන්සලේ ඉන්නවා" කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කෙනෙක් ඉන්නවා කියලා. ඒක කියපු ගමන් වෙද මහත්තයා හරි ප්‍රඥාවන්තයි ජීවක වෙද මහත්මයා තීරණය කළා අනිවාර්යෙන් විහාරේ වැඩ ඉන්නේ ඉතාම ඍද්ධි බල සම්පන්න භික්ෂුවක් කියලා. ඒ නිසා සඳහන් කරනවා යන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ඉන්නේ චුල්ලපන්තක කියලා. චුල්ලපන්තකට භාග්‍යතුන් වහන්සේ කතා කරනවා කියන්නේ කිව්වා. ඒ ප්‍රකාශයේ සේවකයා ගිහිල්ලා කියහම අර ඉන්න හාමුදුරුවරු ඔක්කොම නැගිට නැගිට එනවා "මමයි චුල්ලපන්තක, මමයි චුල්ලපන්තක" කියලා. ආයෙත් සේවකයා ඇවිල්ලා කියනවා "ඔක්කොමලා චුල්ලපන්තකල" කියලා. නැවත උපදේශයක් ලැබෙනවා ඉස්සරලම චුල්ලපන්තක කියන කෙනාගෙන් සිවුරෙන් අල්ලගන්න කියලා. එහෙම කරනවත් එක්කම සියලු දෙනාම අතුරු දහන් වෙනවා අනික් රූප. උන්වහන්සේ මවල තියෙන්නේ මේ. චුල්ලපන්තක හාමුදුරුව වැඩිය භාග්‍යතුන් වහන්සේ දම් පිළිගත්තා. දානි වළඳලා ඉවර වෙලා චුල්ලපන්තක හාමුදුරුවන්ට කතා කරලා දේශනා කළා චුල්ලපන්තක භුක්තානුමෝදනාව කරන්න කියලා. සඳහන් කරනවා මහා මෙර ඔසවල ආරගෙන මහා සාගරේ කලඹනවා වගේ මුළු ත්‍රිපිටක ධර්මයේ අලලා අපූර්ව දේශනාවක් කළා කියලා. හාර මාසයක් තිස්සේ එක වචනයක් පාඩම් හිටපු නැති කෙනා දැන් මුළු ත්‍රිපිටකයම එකතු කරගෙන බණ කියනවා. භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය කොයි තරම්ද. මහා පන්තකයන් වහන්සේට කරන්න බැරි වෙච්ච වැඩි භාග්‍යතුන් වහන්සේ කොයි තරම් අපූර්වට කරලද. ආන් ඒක නිසා චුල්ලපන්තකයන් වහන්සේ පිළිබඳව අනික් භික්ෂූන් වහන්සේ ළඟ කතාවක් ඉපදුනා. කොහොමද චුල්ලපන්තක එහෙම වුණේ? භාග්‍යතුන් වහන්සේ කොහොමද චුල්ලපන්තක මේ තරම් ඉක්මනට මේ තරම් දක්ෂයෙක් බවට පත් කළේ? ඇත්තටම ඇයි පින්නතුනි මේ
එක වචනයක් හාර මාසයක් තිස්සේ පාඩන් හිටි නැත්ති. සංසාරි කරගත්ත කරුමයක් පලදිනවා. ඒකයි මම කිවේ කරුමය කියන එක සුළු පටු නෑ කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලි චුල්ල පන්තකයන් වහන්සේ ඉතාම ධර්මදර භික්ෂුවක්. තෙවලා දහම මනාව ප්‍රගුණ කරපු භික්ෂුවක්. එහින්ද බොහෝ ශිෂ්‍යයන්ට ශිල්ප උගන්නනවා, දහම උගන්නනවා. ඔය අතර හිටිය ටිකක් අඥාන ශිෂ්‍යයෙක්, ධාරණ ශක්තිය මදි කෙනෙක්. එක දවසක් අර විශාල ශිෂ්‍ය පිරිසක් මැද්දේ අර ඉගෙන ගන්න අපහසු ශිෂ්‍යයාට විහිළුවක් කළා. අඥානකම ගැන කියලා. පිරිස ඉස්සරහා විහිළු කරපු නිසා ඒ ශිෂ්‍යයාට ගොඩක් දුක හිතුණා. ඔහු එදා ශිල්ප ශාලාවෙන් නැගිටලා ගියා, දහම් ශාලාවෙන් නැගිටලා ගියා. අය කවදාවත් ආවේ නැහැ. පිරිසක් ඉස්සරහා පිට හිත රිදවපු පාප කර්මය, අඥානය කියලා කතා කරපු වචනේ අකුසල කර්මය. අන්න ඒක නිසා තමයි බුද්ධාන්තරයක් ගෙවිලත් තමන්ට නුවණ පිහිටන්නේ නැත්තේ. මොකෙන් කරපු වරදක්ද මේ? වචනෙන් කරපු වරදක්. මම කියන්නේ කෙනෙකුට අඥානය කියලා කියහම ඒ කර්මය මෙච්චර පළ දෙනවා නම් මේ කාලේ සංවරකම නැති හින්දා අපි මිනිස්සුන්ට කතා කරනකොට හරක, බූරුව, සුනකයා මේ ආදී පහත් වචන කීයක් පාවිච්චි කරනවාද බලනකොට මේවා අපිට පළ දෙන්න ගත්තහම සංසාරේ පිහිටන්න තැනක් නැහැ කියලා මහානාග රජුරෝ කියපු කතාව කොච්චර සත්‍ය වෙනවද? මේ ජීවිතේ විතරක් නෙමෙයි මේක පළ දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අතීත කතාවක් දේශනා කරනවා. මහණෙනි එක්තරා කාලෙක දිසාපාමොක් ආචාර්යවරයා ළඟ ශිෂ්‍ය පිරිසක් ළඟ ඉතාම අඥාන ශිෂ්‍යයෙක් හිටියා. ඔහු ඉගෙන ගන්න අඥාන වුණාට ගුරුවරයා සම්බන්ධයෙන් වත කරන්න හරීම කැමති. ගුරුවරයාගේ පඩික්කමේ ඉඳලා සෝදනවා. ආසන පනවනවා. ගුරු ගෙදර අතුගානවා. ශිල්ප ශාලාව සකස් කරනවා. ගුරුවරයාගේ ඇඳුම් පැළඳුම් සෝදලා දෙනවා. ඉගෙන ගන්න දක්ෂ නැති වුණාට වතපිළිවෙතින් ඔහු ගොඩාක් ඉහළයි. ඒ හින්දා තක්ෂලාවෙන් පිටුවහල් කරන්න විදිහක් නැහැ. දැන් සියලු ශිෂ්‍යෝ ඉගෙනගෙන ඉවර වෙලා යන කාලය ඇවිල්ලා. මෙයාට යන්න වෙන්නේ අඥානීක විදිහටමයි. දිසාපාමුක ආචාර්යවරයා කල්පනා කළා, ශිල්ප උගෙන ගන්න දක්ෂ නැති වුණාට මොහු මට මොන තරම් ලෙන්ගතුද කුළුපකද? මොහුට ජීවන වෘත්තියක් හදලා දෙන්න ඕනේ කියලා. දවසක් ශිෂ්‍යයා අඬ ගහගෙන කැලේට ගියා. කැලේට ගිහිල්ලා මන්ත්‍රයක් කියලා දුන්නා. සිය වාරයක් කියවලා කියවලා පාඩම් කෙරෙව්වා. මොකද්ද මන්ත්‍රේ? ගට්ටේසි 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 අහම්පි ජානාමි ජානාමි. ඔච්චරයි මන්ත්‍රේ. ගට්ටේසි 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 අහම්පි ජානාමි ජානාමි. ගැටෙනවා ගැටෙනවා ගැටෙනවා. මම දන්නවා දන්නවා කියලා කියනවා. මේක ගෙදර යනකම්ම කියව කියව යන්න කිව්වා. ගෙදරත් විවේකීව ඉන්න වෙලාවට කියවන්න කිව්වා. බර්ණස් රජුරු බොහෝම ධාර්මිකයි. රජුරුවන්ගේ අඩුපාඩු මුකුත් නැහැ මිනිස්සු කියන විදිහට. රජුරුව හිතනවා ඒ වුණාට මට නොකියන අඩුපාඩු මිනිස්සු තැන් තැන්වල කතා වෙනවා ඇති. ඒකත් නිවැරදි කරගත්තොත් හොඳයි කියලා. පෙර රජවරු එහෙමයි. ඒ නිසා රජුරුව රැට රැට හොරෙන් හොරෙන් ගිහිල්ලා මිනිස්සු රැස් වෙන තැන්වල හැංගිලා අහගෙන ඉන්නවා. මොකද ඒ තැන්වලදී මිනිස්සු මේවා කතා වෙනවා. එක දවසක් ගෙයක් පිටිපස්සේ වෙස් වලාගෙන රජ්ජුරුව හැංගිලා ඉන්නවා, මිනිස්සු කතා කරනවා අහගෙන. හොරු වගේයක් දන්නේ නැණි රජ්ජුරුව මෙතන හැංගිලා කියලා. හොරු වගේයක් උමනක් විඳිනවා. ඒ උමන හරහා ගිහිල්ලා උමම් මග දිගේ ගිහිල්ලා ගෙවල් දෙකකට යන්න පුළුවන් මංකොල්ලකන්ට. ඒ එක ගෙදරක තමයි අර තක්ෂලාවෙන් ආපු ශිෂ්‍යයා ඉන්නේ. මොන් උමග බින්දලා ගේ ඇතුළට ඇතුල් වුණා. අර ළමයා මන්ත්‍රී පාඩම් කරනවා. ගට්ටේසි ගට්ටේසි ගට්ටේසි
අහම්පි ජානාමි ජානාමි කියනවා. හොරු කල්පනා කළේ අපි ආපු බව ගෙදර මිනිසු දැනගෙන. එහෙම්මම උමගදිගේ පලාගියා. රජ්ජුරුව මේක දැනගෙන පහුවදා රාජපුරුෂයෙක් එවනවා. හොරු බිඳපු උමම් මගක් තියෙනවා. එතන ගෙදරක තක්සලාවෙන් ආපු ශිෂ්‍යයෙක් ඉන්නවා. එයයි කෙන්ඩ කියලා. රජ්ජුරුවන්ට මේ මන්ත්‍රය ඇහුණා. රජ්ජුරුව කියනවා මටත් ඒක උගන්නන්න කියලා. එයා බොහෝම කාරුණිකව රජ්ජුරුවන්ට මන්ත්‍රය කියලා දුන්නා. රජ්ජුරුවන්ගේ ප්‍රධාන සේනාපතිට ඕන වෙලා රජ්ජුරුව මරලා රජකම ගන්න. සේනාපතිට කිව්වා රජ්ජුරුවන්ගේ බෙල්ල කපන්න කියලා. ප්‍රැවුල කපන ගමන් බෙල්ල කපන්න කිව්වා. මම රජ වෙන්නම් උඹට සේනාපතිකම දෙන්නම් කියලා ප්‍රැවුල කපාන කෙනාට කිව්වා. දැන් මොහු රජ්ජුරුවන්ගේ රැවුලට දැලිපිහිය තියලා කොහොමත් බයයිනේ වෙවුලනවා. එක පාරම බෙල්ල කපන්න ඕනේ මුව හත මදි කියලා දැලිපිහිය ආයේ මුවක් තියන්න ගත්තා. ඔහු දැලිපිහිය මුවත් තියාගෙන ඉන්නකම් රජ්ජුරුව මන්ත්‍රී පාඩම් කරනවා. රජ්ජුරුව අහම්පි ජානාමි ජානාමි කියනකොට මේ පුජ්‍යලයා කල්පනා කළේ බෙල්ල කපන්න යන බව දැනගෙන කියලා. දැලිපිහිය බිම දාලා රජ්ජුරුව ළඟ සමාව ඉල්ල ඉල්ල වැටිලා වැඳලා කාරණාව ඔක්කොම කීවා. සේනාපති තමයි මට බෙල්ල කපන්න කිව්වේ කියලා. රජ්ජුරුව කල්පනා කළා මගේ ආචාර්යවරයා නිසා මගේ ජීවිතය අද බේරුණා මිස එහෙම නැත්තම් මේ වෙනකොටත් මං ජීවතුන් අතර නෑ කියලා. සේනාපති ගෙන්නලා රටින් පිටුව හල් කළා. අර දරුවා ගෙන්නලා ඔහුට සේනාපති තනතුර දුන්නා. බාණ්ඩකෝ දිසාපාමුක් ආචාර්යවරයාගේ ප්‍රඥාවෙන් මෙහෙයවලා උගන්වපු මන්ත්‍රයේ නිසා ඔහු නතර වෙන්නේ අද රටේ ප්‍රධාන සෙන්පතිය වෙලා. භාග්‍යතුන් වහන්සේ ඔය කතාව දේශනා කරනවා මහණෙනි. චුල්ල පන්තකට මම පිහිට වුණේ අද විතරක් නෙමේ, පෙරත් මම පිහිට වුණා. එදත් තක්ෂලාවේ හිටපු අඥානය මේ චුල්ල පන්තක තමයි. එදා දිසාපාමුක් ආචාර්යවරයා ලෞතුරා බුදු වෙච්ච මමමයි. එහෙනම් ඔහුට එදත් පිහිට වුණේ මම, ඔහුට අදත් පිහිට වෙන්නේ මම. මං කීවා අපේ පින්නතුන්ට භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සසරින් මුදවන්න මොන තරම් ඈත අතීතයක ඉඳලා ඔහු පිටිපස්සෙන් ඉඳලා තියෙනවද කියලා. මං කියන්න හැදුවේ ඔබ පිටිපස්සෙන් හිටියේ නෑ කියලා ඔබට හිතෙනවද? පින්නතුනි, ඔබ මම අපි සියලු දෙනාගේම පිටිපස්සෙන් හිටියා. මහා කල්ප අසංඛ්‍ය 4,01,000 පාරමිතා පුරණ ගමනේ තනියම රහත් වෙන්න ලැබිච්ච අවස්ථා කෝටි ප්‍රකෝටි ගණනක්. ඒ සියලු අවස්ථා අත්හැරී කවුරු හින්දද? මම හින්දා. පෞද්ගලිකව හිතන්නේ කෝටි ගණන් තමන්ට නිවන් දකින්න ලැබිච්ච අවස්ථා අත්හැරී මම හින්දා කියලා. ඒ තරම් අවස්ථා මගෑර 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 මේ තා සංසාරි දුක් විඳගෙන අපි වෙනුවෙන් ඇවිල්ලා ලෞතුරා බුද්ධත්වයේ ලබල නිර්මල ධර්මය අපිට කියලා දීලා සතර අපායට පිටුපාණ්ඩු ගන්නලා සුගතියේ දොරගුළු විවෘත කරලා නිවන් දොරට පාර කියලා භාග්‍යතුන් වහන්සේ මේ නිර්මල ධර්ම පරියාප්තිය දේශනා කළා. ආන්ගේ ධර්ම පරියාප්තිය තුළ යම් කෙනෙක් යෙදෙනවනම් මේ නිවන් මගට යන්න සුදුසු කෙනා, සතර අපායට පිටුපාන කෙනා ළඟ මොනවද තියෙන්න ඕනේ? මුලින්ම තියෙන්න ඕන උත්සාහ සම්පන්නී. උත්තානේ නප්පමාදීන. උත්සාහයේ නැති තැන ලෞකික දියුණුව තියෙනවද කාගෙවත්? උත්සාහයේ නැති තැන කොතනවත් ලෞකික දියුණුවක් නැහැ. එහෙනම් උත්සාහයේ නැති තැන ලෝකෝත්තර දියුණුවක් නැහැ. උත්සාහයේ නැති දුර්වලය හැමදාම අසරණේක්ම විතරයි. කාරණා විස්තර කරන තරම් අපිට ලොකු කාලයක් නැහැ. උත්තානේ නප්පමාදීන. පින්නතුනි, හැම බලාපොරොත්තුවක්ම මුදුන්පත් කරගන්න අප්‍රමාදී බවයි වටින්නේ. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ සැතපීලා ලෝක සත්වයාට අන්තිමට කරපු අවවාදයත් අප්‍රමාදීන සම්පාදිත. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. මහණෙනි, අප්‍රමාදී වෙන්න කියලා. මරණය කොයි වෙලාවෙද දන්නේ? කුසල් දහම් රැස් කරගන්න කියලා. මේ ශාසනය කරන්න තියෙන ලොකුම පින්කම තමයි අප්‍රමාදී. පින්නතුනි, මොන පින්කම කරන්නත් අප්‍රමාදී බව තියෙන්න ඕනේනි. ප්‍රමාදී පුජ්‍යලයන්ට කිසි දෙයක් බුදුන්පත් වෙන්නේ නැහැනි. කම්මැලිය හැමදාම අසරණයි මේ සංසාරේ. අප්‍රමාදී පුජ්‍යලයා තමයි හැමතැනම දිනලා තියෙන්නේ.
එනම් ලොකුම පින්කම අප්‍රමාදයයි කියලා සඳහන් කරන තැන ධර්මයේ උදාහරණයක් පෙන්වනවා මෙහෙම. මේ ලෝකේ ඉන්න සත්තු අතර ලොකුම පියසලකුණ තියෙන්නේ කාටද? පියසටහන තියෙන්නේ ඇතාට. ඇතාගේ පාදලාංචනය තමයි ලොකුම. හිතල බලන්න මේ ලෝකේ ජීවත් වෙන අනික් හැම සතෙකුගේම පියසටහන ඇත් කකුල ඇතුළෙ තියන්න පුළුවන්. විශාලම අඩිය තියෙන්නේ ඇතාට. එහෙමනම් මේ ඇතාගේ පාදේ වගේ තමයි අප්‍රමාදේ. මේ ලෝකේ කරන්න තියෙන සියලුම කුසල්, වඩන්න තියෙන සියලුම කුසල් අප්‍රමාදේ පදනම් කරගෙනම සම්පූර්ණ වෙනවා මිසක් ඒ කුසල් සම්පූර්ණ කරන්න වෙන ක්‍රමයක් නෑ. ඒ නිසා තමයි ලොකුම පින්කම අප්‍රමාදයයි කියලා දේශනා කළේ. හැම කෙනෙක් ළඟ අප්‍රමාදී බව තියෙන්න ඕනේ. ඊළඟට දේශනා කළේ සංයමේන දමේනච. සංවර වෙන්න ඕනේ. දමනය කරන්න ඕනේ. සංවරකම තුලින් දමනය කරන්න ඕනේ මොනවද? මේ ඉන්ද්‍රියන්. කායික සංවරය, වාචසික සංවරය, මේ දෙකම ඇති කරන්නේ මොකෙන්ද පින්නතුනි? සීලෙන්. කය සංවර කෙරුවේ සීලෙන්. වචනේ සංවර කළිත් සීලෙන්. ඒ වුණාට සීලෙන් හිත සංවර කරන්න පුළුවන්ද? සීලෙන් හිත සංවර කරන්න බෑ. සිල් රැකගෙන කරන්න පුළුවන් පව් තියෙන බව දන්නවද? සිල් රැකින ගමන් පව් කරන්න පුළුවන් කියලා. සිල් රැකගෙන කරන්න පුළුවන් පව් ගොඩක් තියෙනවා. අපි කියමු කෙනෙක් අටසිල් අරගෙන ඉන්නේ. කේන්ති ගිහිලා තමන්ගේ මවට බනිනවා. මවට බනින එක පවුද පින්ද? මවට බනින එක විශාල අකුසලයක්. අම්මා දිහා රවල බලන එක විශාල අකුසලයක්. අම්මත් එක්ක එකට එක කියන එක ලොකු අකුසලයක්. නමුත් මවට බැන්න කියලා මොන සිල්පදේද කැඩුනේ? සිල්පද අටම හිතලා බලන්න අම්මට තමන්ගේ මෑණියන්ට බැන්න කියලා සිල්පද කැඩුනද කියලා. ඊරිසියා කරලා කියලා සිල්පද කැඩුනද කියලා හිතලා බලන්න. ඊරිසියා කළා කියලා සිල්පද කැඩෙන්නේ නැහැ. කෙනෙකුට ගැහුවා කියලා සිල්පදේ කැඩෙනවද? සිල්පදේ කැඩෙන්නේ නැහැ. වෛර කළා කියලා සිල්පද කැඩෙනවද? නෑ පින්නතුනි. සිල්පද කැඩෙන්නේ නැහැ. හැබැයි බනිනකොට පව් සිද්ධ වෙනවා. ගහනකොට ද්වේෂසිත උපදිනවා. බනින කාරණාව තව විස්තර කරන්න ඕනේ කරුණක්. ද්වේෂ සහිතව නම් බනින්නේ. දැන් අපිට ඊරිසියා කරනකොට අපි කතා කරන්නේ නෑනේ. මගේ හිතේ උපදින කෙලෙස් සහිත ධර්මතාවයක් නේ ඊරිසියාව කියන්නේ. බනින්න ගියහම නම් වචනීය අකුසලයේ වෙන්න තියෙන ඊරිකඩ වැඩි. නමුත් වෛර කරනකොට, ද්වේෂ කරනකොට අපි කතා කරන්නේ හිත ඇතුලේ තමයි වෛරය තියෙන්නේ. ඒත් පව් සිද්ධ වෙනවා. සිල්පද කැඩිලා නැහැ. ඒ නිසා සිල් රැකගෙන කරන්න පුළුවන් පව් තියෙනවා. ඒවට එහෙනම් මොනවද පාලනය කරගන්න ඕනේ? අන්න ඒකට තමයි හිත පාලනය කරන්න ඕනේ. නමුත් සීලෙන් බෑ හිත පාලනය කරන්න. හිත පාලනය කරන්න පුළුවන් භාවනාවයි. එහෙමනම් භාවනාව කියන ධර්මතාවය ඒ උතුම් ආධ්‍යාත්මික ක්‍රමවේදය තුළින් තමයි එහාට මෙහාට දුවන පයින්න දඟලන මේ හිත පාලනය කරගන්න. එනම් ප්‍රඥාවන්තයා උත්සාහ සහිතව අප්‍රමාදීව සිල් ගුණ පුරාගෙන භාවනාදී ගුණ සම්පූර්ණ කරගෙන මේ උතුම් නිවනට පාර හදනවා. ඒක වීර්‍යවන්තයාගේ ස්වභාවය. නිවන් දකිත්වා කියනකොට හයියෙන් සාදු කිව්වා කියලා අපි කවුරුවත් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න ඕනේ කියලා හිතේ තිබුණට නිවන් දකින්න පාර පැත්ත පලාතේවත් තාම මම නැහැ. ඒක නිසා අපිට නිවන හම්බෙන්නේ නැහැ. සාදු කියලා විතරක් මදි. නිවන් දකින්න අවශ්‍ය මාර්ගයට එළඹෙන්න ඕනේ. එළඹිලා මාර්ගයේ දිගේ අප්‍රමාදීව ගමන් කරන්න ඕනේ. එවන් කෙනෙකුටයි නිවන සාක්ෂාත් වෙන්නේ. යං ඕඝෝ නාභිකීරති. සසරෝගයන් කාමෝග භවෝග දිට්ඨියෝග අවිද්‍යාවෝග කියලා සතර ඕගයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ ඕග අතරමං වෙලා අනාදිමත් කාලයක් මේ සංසාරේ අපි දුක් විඳිනවා.
තෙරක් පරක් නැති සංසාරයේ මොන තරන් ඉපදුනාද මැරුණද. මේ සතර රෝගයන්ගෙන් බිඳෙන්න බැරි වුණු නිසා පෙරත් බුදුවරු දහම් දේශනා කළා, පෙරත් බුදුවරුන්ගෙන් අපි බණ ඇහුවා. නමුත් අප්‍රමාදී බව තිබුණේ නැහැ. වීරය වැඩුවේ නැති හින්දා සතර අපායේ නිජබිම කරගෙන මේ සංසාරේ තාමත් ඇවිදිනවා. දුර්ලභ මනුස්ස ජීවිතේ හම්බ වුණා. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. නිර්මල ධර්ම පරියාප්තිය අපිට හම්බ වුණා, දේශනා කළා. පින්නතනි වීරිය වඩන්න ඕනේ, අප්‍රමාදී වෙන්න ඕනේ. මේ ශාසනයෙන්වත් සංසාරයෙන් එතර යන්න වීරිය වඩන්න ඕනේ. මතු ශාසනයක නමුත් නිවන පහසු කරන්න මේ ශාසනය අප්‍රමාදීව වැඩ කරන්න ඕනේ. ආන් එහෙම කටයුතු කරලා සසරින් එතර වෙන්න උත්සාහ කරන්න, කර්මයක තියෙන භයානකත්වය හැමදාම අවබෝධ කරගෙන අකුසල කර්ම රැස් නොකර කුසල කර්මයන්ගෙන් ජීවිතය පුරවගෙන සතර අපායට පිටුපාල සුගතිය දිහාට ගමන් කරන්න මැරෙන දවසට හිනා වෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න. මෞකුසෙන් එළියට ආවේ අඬන්න. මෙහෙන් ආපහු යන්නෙත් අඬලා වුණොත් වැඩක් නැහැ. මෙහෙන් යන්න ඕනේ හිනා වෙලා. අඬලා ඇවිල්ලා හිනා වෙලා යන්න පුළුවන් වුණොත් ඒ ජීවිතයට හොඳ සාධාරණයක් කරලා තියෙනවා. එතෙන්ට වීරිය වඩන්න අවශ්‍ය සියලු ශක්තිය ඔබ ළඟ තියෙනවා. අවශ්‍ය උට්ටාන සම්පදාව විතරයි. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඒද මුදුන්පත් කරගෙන සංසාරයෙන් එතර වෙන්න භාග්‍ය වාසනාව සියලු දෙනාටම උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ නුගේගුඩ මිරිහාන එක්වත්ත පාර මහවත්තේ පදිංචි ඩී මර්වින් ආටිගල මහත්මා සහ ඩී රෝහිත ආටිගල මහත්මා, මුහන්දිරම්ගේ කරලයින් අල්විස් මහත්මිය, ශන්දීප්, ගයාන්, සුජාතා, උපුලි ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ නිධන ප්‍රාප්තියට පත්වන ඩීජේ ආටිගල පියාණන්, නැන්සේ රොද්‍රිගු ආටිගල මෑණියන්, දමයන්ති ගුණවර්ධන ආටිගල භාර්යාව, පියදාස මලවර ආරච්චි, ඩීටී ආටිගල මියුරියල් රොද්‍රිගු, ඒ සුනිල් පෙරේරා, හැරල් තිරාණගම, ජගත් චන්ද්‍ර කුරුප්පුනානායක්කාර, මහින්ද උන්නිකාන්ත් යන අයට පුණ්‍යානුමෝදනා කිරීමත්, ජනවාරි මස 15 වන දින 8 වැනි විවාහ සංවත්සරයේ සැමරූ ශන්දීප්, රුක්ෂිකා, යුවලට රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත්, ජනවාරි 19 වන දින 27 වැනි විවාහ සංවත්සරයේ සැමරූ රෝහිත, ඈන්, යුවලට රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත්, ජනවාරි මාසයේ උපන්දිනයේ සමරන ඉරාණි ආටිගල, සන්ධ්‍යා ආටිගල, රුක්ෂිකා රණතුංග ආටිගල, අමායා නානායක්කාර ආටිගල යන අයට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර ඉදිරියටත් මේ විවාහ ජීවිතය භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන යුතුකම් සම්පූර්ණ වුණ ජීවිත බවට පත් කරගන්න මේ කුසල ධර්මයේ ආශිර්වාදයේම හේතු වේවා. අපවත් වී වදාළ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේටත්, අග්ගමහා පණ්ඩිත දවුල්දෙන සිරි ඥානිස්සර නාහිමිපාණන් වහන්සේටත්, ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමයේ පූජ්‍ය හබුරුගල ධම්මසිද්ධී නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටමත් උතුම් සද්ධර්ම දානමය කුසලය අනුමෝදන් වේවා. මේ උතුම් ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සද්ධර්ම දානමය කුසල කර්මයේ ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ආටිගල පවුලේ පින්වත් පිරිස ඇතුළු සියලු දෙනාම පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා.
තම තමන්ටත් මේ පුණ්‍ය ධර්මයන් එසේම හේතු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අති උතුම් අමා මහ නිවනින් සැනසීමම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.